අයිබෝන් අද අපි යනවා උදාර මහත්තයත් එක්ක පොඩි ගමනක් මේ ප්‍රජා වැඩසටහනකට. ඒක මම පොඩි තැන් දෙක තුනක යනවා. වීඩියෝ ටිකක් දාගෙන යන්න. අපි උදේ පාන්දරම ගෙවල් වලින් ආව නිසා මහන්සිය නිමා ගන්න උදේට කෑම කන්න පුළුවන් තැනක් බැලුවා. උදේ කෑම අරගෙන ආව නිසා නිරුව පැලවත් අතරේ තිබුණ විහාරස්ථානයක අපි කෑම කන්න නැවතුණා. නෙළුව පැලවත්ත පාර යනවා නම් මේ විහාරස්ථානයේ ඔයාලා දැකලා ඇති. ජීවමාන ස්වරූපී සමන්දේව ප්‍රතිමාවක් පාර අයිනේ ස්ථාපිත කරලා තියෙනවා දැක ගන්නත් පුළුවන්. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ අපිට කැමැති පරිදි ආහාර ගන්න අවශ්‍ය පහසුකම් සලසලා දුන්නා. අපේ වැඩසටහන තිබුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ. වෙලාවත් වැඩියෙන් තිබුණ නිසා අපි කැලණිය රජමහා විහාරයේ වැඳ පුදා ගන්න තීරණය කළා. අද නිවාඩු දවසක් නිසා සෙනඟ කැලණියට යද්දිම ඉතින් කැලණියේ කඳුල හිටියා. අපි ඇත්තටම එයා එක්ක ෆොටෝස් ගත්තා. බුද්ධත්වයෙන් අටවන වසරේදී මණියක්කිද නාරජුගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ කැරණි බිම්මිමේ පාද ස්පර්ශ කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. සෝලියස් මෙන්ඩිස් කියන කීර්තිමත් චිත්‍රශිල්පියා කැලණියේ විහාරයේ සිතුවම් ඇඳ කියලා ඔබ අහලා ඇති. සමහරවිට ඔබ දැකලා ඇති චිත්‍ර. ඇත්තටම මේවා හරිම ලස්සනයි.
ප්‍රජා වැඩසටහනකට සම්බන්ධ වෙන්න කොළඹ ඇවිල්ලා කැරණියේ පුදුමම වන්දනා කරන්න ලැබීමත් ඇත්තටම අපේ වාසනාවක්. කැරණිය පුදුබිම සම්බුදු තෙමුගල සමරන්න දැන් ඉඳලම ලෑස්ති වෙනවා කියනවා. මහා තුරන් රාජේ වාහන නැවතුම අසල්ලා ඉදියමින් තියෙනවා අපිට දැක්කන්න ලැබුණා. මේ අතර ඉතින් අඹගෙඩියකටත් සාධාරණයක් පිටු කරන්න අපි අමතක කරේ නැහැ. අපි තවත් ස්ථාන කිහිපයකට යන්න බලාපොරොත්තු වුණා. ඒත් අද කොළඹට හොඳටම වැස්ස. වැඩසටහන අවසානයේ අපි ඉතින් තියෙන කාලුණ තත්ත්වයත් එක්ක ගෙදර එන්න තීරණය කළා. වැඩසටහනට සම්බන්ධ වුණා විශේෂම දේ අපි කැරණිය පුදුමින් වන්දනා කරගත්තා. උපන්නදාසිට කරපු පව් නැත වරක් වෙන්දොත් කැරණිය කියලා කතාවක් තියෙනවානේ. තෙරුවන් සරණයි හැමෝටම. YouTube channel එක subscribe කරේ නැත්නම් අදම subscribe කරන්න කියලා ඉල්ලනවා.